අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමග මුලින්ම බලමු ප්‍රවෘත්ති සිරස්තල කොරෝනාවට ඉඩක් නොතබා කිතුනුවන් උදා වූ අසිරිමත් නත්තල සමරයි ටිකටුත් නැතුව බඩුත් නැතුව දුවන කෝච්චය හෙට මධ්‍යම රැයෙන් නවතින ලකුණු තිරුක්කෝවිල් පොලිසියේ පොලිස් වෙඩි තැබීමක් පොලිසියේම හතරක් මරුට කාන්තා පොලිස්ට අතවර කළ ගන්දර ඕයිසී අත්අඩංගුවට දකුණට සේවයක් කළ ගුණරත්න වීරකෝන් දිවි ගමන නිම කරයි දෙවමෙතුරු තුලින් නැගුණු සීනුහඩ මැදේ අසිරිමත් නත්තල ඊයේ මධ්‍යම රාත්‍රියේ උදා වුණා කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල් තැන දෙමින් මෙවර නත්තල සැමරීමට කිතුනුවන් කටයුතු කළා නතාල යන ලතින් වචනෙන් විකාශනය වී ඇති නත්තල යන වචනේ අරුත වන්නේ උපත යන්නයි දේව පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසත් බවගෙන මරියතුමියගේ මාතෘත්වයෙන් බෙත්ලෙහිමේ දුගී ගවලෙනක උපන් යසිනිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුනුවන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වී තිබෙනවා සුරලවත් මනුලවත් යාකල සාමේ කුමරුන් වන ජේසු සමිඳුන්ගේ උපත සිහි කරන විශ්ව මංගල්‍ය වන නත්තල තුල ප්‍රේමය සාමය සතුට බෙදා ගැනීම පරිත්‍යාගය අන්‍යෝන්‍ය අවබෝධය මෙන්ම නිහතමානී බවත් ආගමික සහ ජීවනයේ පිළිබඳ පණිවිඩයත් ගැබ්ව තිබෙනවා මෙවර ප්‍රධාන නත්තල් දේවමෙහෙය රාගම තේවත්ත වැසලිකා දේවස්ථානයේදී පැවැත්ුණා කොළඹ අගරදගුරු අතිඋතුම් මල්කම් කාදිල රංජිත් හිමිපාණනුයි ප්‍රධාන නත්තල් දේවමෙහෙය පැවැත්තුයේ බාහිරින් ඇති දේට වහල් නොවි අතුලාන්තින්ම යහගුණ වර්ධනය කර ගැනීම අපගේ ජීවන මාර්ගයේ වේයුතු බවයි උන්වහන්සේ සිය දේශනාව ඉදිරිපත් කරමින් කියා සිටියේ කිතුණු බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා ජීවිතයේ නැමැති අපූර්ව අත්දැකීම ඉදිරියේ උඩඟු නොවි පරිපූර්ණත්වයේ මාවතට යන්නට මේ ක්‍රිස්තෝත්පත්තිය අපට ඇරයුම් කරනවා ආධ්‍යාත්මිකත්වයේ අත්විඳින්නට නම් අපට බාහිරින් නැති දෙයට වහල් නොවි අප ගත කළ යුතු ජීවිත ක්‍රමවේදය නම් ඇතුළාන්ත යහගුණ වර්ධනය කර ගැනීමයි සිය ජීවිතයේ සෑම තෝරා ගැනීමක්ම ගවලෙනත් කුරුසියත් අතර දෝලණය කරන ජීවිතයක් ගත කළොත් අපි ක්‍රිස්තු භක්තිකයන්ට සදාකාලික ජීවිතේ තෘප්තිය සතුට අත්දකින්නට පුළුවන් වේවි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේද නත්තල වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් විකාශය කරනවා මීගමුව කොච්චි කඩේ වැලිහේන සුද්ධ වූ කයිතානු දේවස්ථානයේ සිට ස්වාධීන රූපවාහිනී නත්තල් දේව මෙහෙය ඒ රාත්‍රියේ විකාශය කළා දේවමෙහෙය පැවැත්වූයේ කොළඹ අගරදගුරු පදවි සහායක අති උතුම් දේවධර්මාචාර්ය මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් සාමය කරුණාව ප්‍රේමයේ වැනි උත්ෘෂ්ඨ ඉගැන්වීම් තුලින් අනවබෝධය තුරන් කර පාප අන්ධකාරයෙන් මිදුණු යහපත් ජීවන රටාවකට මඟ කිතුණු දහම පෙන්වා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙනවා නත්තල් දිනයේ වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමිනුයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ජේසුස් ක්‍රිස්තුස් සමිදානන්ගේ උපත සිදු වූ අසිරිමත් නත්තල ශ්‍රී ලාංකික සහ ලෝක කිතුණු ජනතාවට පමණක් නොව සමස්ත මනුෂ්‍ය වර්ගයාටම ප්‍රේමය සහ සාමය ගෙන දෙමින් සැමදෙන ප්‍රීතියට පමුණුවන උතුම් ආගමික මංගල්‍යයක බවයි ජනාධිපතිතුමාගේ නත්තල් පණිවුඩයේ දැක්වෙන්නේ මනුෂ්‍ය වර්ගයා එකිනෙකා කෙරෙහි දයානුකම්පාවෙන් හා ප්‍රේමයෙන් ජීවත් වීම සමාජය තුල පීඩිතව දිවිගෙවන සහෝදර සහෝදරියන්ට පිහිට වීම මකින් දෙවියන් වහන්සේගේ ප්‍රේමය සැබෑ ලෙසම එකිනෙකාගේ ජීවිත තුල අත්දකින්නට සැලැස්වීම ජේසු සමිදානන් බෙහෙවින් පසසන බවද එම පණිවුඩයේ දැක්වෙනවා සමාජීය වශයෙන්ද නත්තල හා බැඳුණු සංස්කෘතිය ඉතා ප්‍රබෝධජනක වූත් අපූර්ව වූත් මිත්‍රශීලී එකක් බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ නත්තලේ සංස්කෘතිය ජාති ආගම් හෝ වයස් භේදයකින් තොරව සියලු දෙනාගේ මනස තුල ඉතා අසිරිමත් ලෙස සනිටුහන් වනවා පවතින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මේ වසරේ නත්තල් සමය සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව සැමරීමට සිදුව තිබෙනවා
मेवर नत्तल जेसुस क्रिस्तुस वहांसे के प्रेमे सुभ आरांचुय श्रीलंका वासी सहा लोवेसी सियलु कितु दनंगी हदवतट समीपवन प्रीतिमत सुभ नत्तलाक बेवाईद जनाधिपतितुमा सियपाने उडेन प्रार्थना करति बिनवा देवियन वहांसे के प्रेमे सहा मानव गरुत्वय मनुष्यत्वय पेरदरी समाजवेक विश्वासनीय पदनमक निर्माणय कल बव अग्रामात्य महिंद राजपक्ष महताद पनिवुडियक निकुत करमिन संधान करनवा बेत्लहेमे दिलिंदु गवलेनक गव ओरुवक उपात जेसु बिलिंदा यथार्थवादीव लोके देस बैलीमट सिय उपते पटान्म आदर्श्याक गेन दुन्ना जेसुस क्रिस्तुस वहांसे मुलु दिव्यम कैपकले समाजी पीडावट पत्वन जनताव इन मुदागेन यहपत समाजाक मेलोव निर्माणे किरीम उदेसा बवद अग्रामात्वर्यागे पनिवुडे दैक्वेनवा तारु एलियाई कीतु उपताई लोव पुबुदाई तेमावेन हेडवन मेवर नत्तल समस्त लोकवासी हा श्रीलांकिक कितुनु जनतावट सेबे नत्तलक सिरी असिरी विंदिन अर्थवान्वित सुभ नत्तलक वेवाईद अग्रामात्वर्या प्रार्थना कर सिटिनवा विपक्ष नायक सजित प्रेमदास महता सिय नत्तल पनिवुडेन संधान करन्ने यहापत मनुष्यत्वे पिरुनु रटक लोवक वेनुवेन कैपवीमट जेसु समिदानन मार्गीय पेन्वादी एति बवाई वर्तमानेदी श्रीलांकिकयन मेन्म सकल लोकवासीन्द गेवमिन सिटिन दुष्कर तत्वे तुल नत्तलद सौख्य मार्गोपदेश होदिन पिलिपदिमिन सेमरीम सिदुकल युतु बवद विपक्ष नायकवरयागे निवेदने दैक्वनवा තම ඉල්ලීම් ඉටු නොකලහොත් හෙට මධ්‍යම රාත්‍රියේ සිට අකණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. මේ අතර දුම්රිය වෘත්තීය සමිතිය ක්‍රියාත්මක කර ඇති වර්ජනය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට දරාගත නොහැකි පාඩුවක් දෛනිකව සිදුවෙමින් පවතින බවයි දුම්රිය බලධාරීන් සඳහන් කළේ. ප්‍රවාහන මාත්‍යංශ ලේකම්වරයා සමග ඊයේ පැවති සාකච්ඡාව අසාර්ථක වීම නිසා සිය වෘත්තීය ක්‍රියාමාර්ග අකණ්ඩව පවත්වාගෙන යාමට දුම්රිය වෘත්තීය සමිතිය කටයුතු කළා. තම ඉල්ලීමිටු නොකරන්නේ නම් හෙට මධ්‍යම රාත්‍රියේ සිට අකණ්ඩ වැඩ වර්ජනයකට යාමට තම සංගමයේ තීරණය කර ඇති බවයි මාධ්‍ය හමුවක් ඇඳවමින් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේත සෝමරත්න මහතා පැවසුවේ. අපේ විශ්වාසයක් තියෙනවා රාජ්‍ය ඇමතුමා සහ කරු ඇමතුමිය මේකට සාධනීය මැදිහත් වීමක් වෙයි කියලා. අපි මගින් අසරණ කරන්න සහකරන්න හැබැයි අන්තිම තුරුම්පුව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගය නම් ඒකට එළඹෙන්න අපි සියලු වෘත්තීය සමිතී නායකයන් සමාජිකයන් එකගයි 26 වෙනිදා රෑ 12 න් පස්සේ අපි සියලුම දෙනා වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙනවා එයින් වෙන අලාභයේ පාඩුව සහ සියලු වගකීම ද්‍රුම්‍ය සාමාන්‍ය අධිකාරිවරයා දැරිය යුතුයි ඒකෙන් වෙන අඩුපාඩුවක් තියෙනවා නම් කවුරු හෝ අගතියටපත් වෙනවා නම් ඒ පිළිබඳ වගකීම ද්‍රුම්‍ය සාමාන්‍ය අධිකාරිවරයා ගත යුතුයි දුම්රිය මගින්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අත්හිට වීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට මේ වන විට රුපියල් බිලියන 10ක පමණ දෛනික පාඩුවක් සිදුවමින් පවතිනවා. මෙය දුම්රිය දෙපාර්තමේන්තුවට දරාගත නොහැකි පාඩුවක් බවයි බලධාරීන් සඳහන් කරන්නේ. සිය වෘත්තියට අදාළ උසස් වීම සහ බඳවා ගැනීම සිදු නොකිරීම, නියමිත පරිදි දුම්රිය දහවනේ නොකිරීම, සංඥා ක්‍රම පිළිබඳ ගැටළු ඇතුළු ඉල්ලීම් 25ක් මුල් කර ගැනීමෙන් දුම්රිය වෘත්තීය සමිතිය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා. ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීමට මෙන්ම පාර්සල් බහර නොගැනීමටද ඔවුන් කටයුතු කළා. නිකන් යන්න කියලා ඒක නිකන් යන්නේ. ටිකට් ගන්න කොහෙද අප්පා ටිකට් දෙන්නේ તો කොහෙන් ගන්නද ටිකට් අප්පි අපුව මගේ ඇල්ලුවත් ඇල්ල අපි මොනා කියන්නද කෝච්චිත් නැහැ කෝච්චිත් අඩුයිනේ. ආ දැන් නෑ අද චෙක් කරන්න යන්න කියලා කිව්වා. අපිට බෝනස් එකක් එන්නද මේ අවුරුද්දේ. මේ තියෙන ප්‍රශ්නත් එක්ක හොඳයි ඉතින්. කොහමද දන්නේ ඉතින් ටිකට් නැතුව යන්න පුළුවන් කියලා කිව්වා. නිකන් යන්න දුන්නට වැඩක් නෑ දුම්රිය නෑනේ. දැන් ඇවිල්ලා පැයකට වැඩි මෙතන. ඊ ටිකට් ගන්න ආවා සීට් තිබුණ නෑ. ටිකට් ගන්න ගියා ටිකට් ඉෂු කරන්න නෑ කිව්වා. कोरोना वायरस ओमिक्रॉन प्रभेदे गैबिनी मावरुंट वेलंदीम इता अवदानम सहगत बेवीन ओन बूस्टर इन्नत लबागिनी मिता वेदकात बव कोलंब कासल वेदिये कांतारो हले प्रसबहा नारिवेद विशेशाज्ञ वाईद्य सनत लेनरोल महता पवसनवा ගැබිනේ මව්වරුන් කොරෝනා ඔමික්‍රෝන් ප්‍රභේදය අසාධනේ වී දැරසත්කාර ඒකක වෙත යොමු කිරීම අවම කර ගැනීම සඳහා බූස්ටර් ඉන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය වන බවයි විශේෂඥ වෛද්‍ය සනත් ලැන්ඩ්‍රෝල් මහතා පෙන්වා දෙන්නේ. ඔමික්‍රෝන් ප්‍රභේදය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් දින 3ක් දින 7ක් අතර ඇතුළත කාලයකදී මේක පැතිරෙන්න පුළුවන්. ඒ නිසා මෙහි පැතිරීම ගර්භණී කාන්තාවන් කියලා වෙනසක් නැහැ. මේ වෛරසයට නිරාවරණය වුණොත් සියලුම දෙනාට මේ රෝගය හැදෙන්න තියෙන බලපෑම වැඩි. ගර්භණී කාන්තාවන්ට වැළඳෙන්න තියෙන හැකියාව ඉතාමත්ම වැඩි. අනිත්
කාන්තාවන්ට වැඩිය ඔමික්‍රෝන් ප්‍රභේදය. ඔමික්‍රෝන් ප්‍රභේදය බරපතල ලෙස රෝගී තත්යක් දක්වා වර්ධනය වෙන්න. ඒ කියන්නේ රෝහල්ගත වෙන්න සහ දැඩිසත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන්න තරම් තත්යකට වර්ධනය වෙන්නේ නැහැ ඔබ බූස්ටර් එන්නත ලබාගත හොත්. දැනට තියෙන වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි අනුව බූස්ටර් එන්නත ලබාගත් අයගේ ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා ඇතිවන රෝගී තත්ය ඉතාමත්ම සුළු රෝගී තත්යකට පත් වෙනවා. විශේෂයෙන්ම කැස්ස හෙම්බිරිස්සාව වුණ. ඒ වගේ සුළු රෝගී තත්යකින් මේ බූස්ටර් එන්නත ලබාගත් අයට සුවපත් වෙන්න පුළුවන් කියලා වෛද්‍ය විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. මේ අතර නිවසගතව කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙල ඉතා සාර්ථකව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අංශය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගින් ක්‍රියාත්මක වෙන නිවසගත කොවිඩ් රෝගීන් සඳහා වූ ප්‍රතිකාර ක්‍රමයට දෙසැම්බර් මාස 24 වෙනිදා වෙන විට රෝගීන් 128861ක් සම්බන්ධ වෙලා තියෙනවා. රෝගීන් 3358 දෙනෙක් සක්‍රිය අපිත් එක්ක රැඳී සිටිනවා. ඒ වගේම අලුතෙන් ඒ දවස ඇතුළත රෝගීන් 523 දෙනෙක් මෙම සත්කාරක සේවයට ඇතුළත් වෙලා තියෙනවා. සාර්ථක ලෙස ප්‍රතිකාර කරලා අපි මුදාහැරලා තියෙන රෝගීන් සංඛ්‍යාව වෙන්නේ 122889ක්. මේ මුළු රෝගී සංඛ්‍යාවෙන් ඇත්තටම රෝහල් ගත කරලා තියෙන්නේ මේ වෙන විට 2123ක් පමණ. ඒ ඉතාමත්ම අඩු ප්‍රතිශතයක්. ඊයේ දිනේදී කොරෝනා සාධිතින් 573 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 582722ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 9020ක්. ඊයේ දිනේදී 323 දෙනෙකු සුවය ලැබුව අතර මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 558850ක්. ඊයේ දිනය තුලදී කොරෝනා මරණ 20ක්ද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කළා. ඒ අනුව මෙරට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14852ක්. කොරෝනා මර්ධන එන්නත් පළමු මාත්‍රාව 1,59,80,825 දෙනෙකුට ලබා දී ඇති අතර දෙවන මාත්‍රාව 1,38,27,474 දෙනෙකුට ලබා දී තිබෙනවා. බූස්ටර් එන්නතද 32,99,035 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. තිරුකෝවිල් පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් එහි සිටි පොලිස් නිලධාරින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවයි පොලිසිය පැවසුවේ. සිදුවීම සම්බන්ධයෙන් අඛණ්ඩ පරීක්ෂණ මේ වන විට සිදු කරනවා. ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිවේදනය කළේ. තිරික්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරෙන්වරයෙකු වෙඩි තැබීම සිදු කර තිබෙනවා. T56 වර්ගයේ ගිනිඅවි දෙකක් සහ පතරොම් ගැබ් 19ක් සමග සැකකරු පසුව ඇතිමලේ පොලිස් ස්ථානයේ වෙත බහර වී ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධියෙන් තිරික්කෝවිල් පොලිසිය ස්ථානාධිපතිවරයා සහ තවත් නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මෙවන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ. පොලිස් සැරේනෝරේක විසින් ඊයේ දින රාත්‍රී එම පොලිස් ස්ථානයේ ප්‍රධාන දොට්ටුවේ රාජකාරියෝ දවා සිටි පොලිස් නිලධාරියාගේ රාජකාරි ගිනිඅවිය උදුරාගෙන ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් පිරිසකට වෙඩි තබා තිබුණා. මේ වෙඩි තැබීමෙන් මේ වන විට පොලිස් නිලධාරීන් 4 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ වගේම තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් 3 දෙනෙකු කල්මුණ අක්කරපත්තුව සහ තිරුක්කෝවිල් යන රෝහල්වලට ඇතුළත්ව ප්‍රතිකාර ලැබුමින් පසුවනවා. මියගිය නිලධාරීන් අතර පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරු 2 දෙනෙක් සහ පොලිස් කොස්තාපල් රියදුරෙක් සිටිනවා. ඔහු ඇතිමලේ පොලිස් ස්ථානයට ගොස් ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාට බාර වී තිබුණා. ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙම සැරයන්වරයා අතඩංගුටගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්පාර මුලස්ථාන පොලිසියට බාර දෙනු ලැබුවා. සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ සහ ස්ථානාධිපතිවරයෙකුගේ යුත් නිලධාරි කණ්ඩායමක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පත් කර තිබෙනවා. ඔවුන් විසින් මෙම වෙඩි තැබීමට හේතුව කුමක්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා. ආදුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගන්දර පොලිසිය ස්ථානාධිපති අර්ජුන විජේවර්ධන මහතා අත්අඩංගුවටගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු ඇත්තේ මාතර කොට්ටාස ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. ගන්දර පොලිස් ස්ථානයේ රාජකාරී කළ මෙම ආධුනික පොලිස් නිලධාරිය ඊයේ උදේ කාලයේදී මෙම අතවරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවටගත් පොලිස් ස්ථානාධිපතිවරයා මාතර පොලිස් ස්ථානයේ රඳවා සිටිනවා. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. S2ම නොපෙනෙන වනාලියකු දඹුල්ල තෙලදින්නන් වැව ප්‍රදේශයේ වගාලිඳකට අද අලුයම වැටී තිබුණා.
වසර කීපයක සිට තෙලදින්නන් වැව ප්‍රදේශයේ දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ සැරිසරන වනාලියාකේ S2ම නොපෙනෙන බවයි ගම්වාසීන් පැවසුවේ. වගාලින්දට ඇද වැටුණු වනාලියා ඉන් ගොඩේම සඳහා දැඩි උත්සාහයක් දරන ආකාරය දැක ගැනීමට ලැබුණා. ගල්කිරියාගම වනජීවී නිලධාරී කාර්යාලයට දෙනුම් දීමෙන් පසු අලියා මුදා ගැනීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. S2ම පෙන්නේ නැද්ද? වෙනදත් එනවද මේකදී? වෙනදත් එනවා. උදේ 4:00ට යන්නේ හැමදාම ඇවිල්ලා. දැන් අවුරුදු 2 3 මෙහෙ සැරිසරනවා. මිනිසුන්ට කරදරයක්වත් නැහැ. මිනිසුන්ට කරදරයක්වත් නැහැ. මිනිස්සු ඉතින් රතින දානවා. උට කැම කන්න එන්නේ ඉතින්. අහහ. කෙසේ වෙතත් අලියාගේ S2ම නොපෙනෙන නිසා ගොඩ ගැනීමෙන් පසු කුමන ආකාරයකින් හැසිරෙද යන්න ගැටලුවක් පවතින බවයි වනජීවී නිල දහරින් සඳහන් කළේ. අහුන කැදලා ගයි අතලට ඈ. මේ මේ පාරේ වැඩ කරන්නේ නැත්නම් කිව්වොත් එයි අතේ. तेलमिल इहल नैनवीमट विरोधे पलकरमीन समगी जनबल वेगी क्रियाकारेन पिरिसाक ये रात्रिये कैगल नगरिये उद्घोषण व्यापारेक निरतवुना පන්දම් දල්වමින් මෙම විරෝධතාව පැවැත්වීමට සමග ජනබලවේග අධාරකරුවන් කටයුතු කළා. එම පක්ෂයේ කෑගල්ල ආසන සංවිධායක ලක්ෂ්මන් දිසානායක මහතායි විරෝධතාව සංවිධානය කර තිබුණේ. ඉන්දන මිලට විරෝධය පාමින් සමග ජනබලවේගයේ මීරිගම නගරයේද උද්ඝෝෂණයක් පැවැත්වුවා. පන්දම් දල්වමින් සමග ජනබලවේගයේ අධාරකරුවන් නගරය තුල විරෝධතාව සිදු කළ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ ගුණරත්න වීරකෝන් මහතා අභව ප්‍රාප්ත වුණා. මේ යන විට ඒ මහතා 74 හැවිරිදිවියේ පසු වුණා. කරන්දෙනිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ගුණරත්න වීරකෝන් මහතා 1994 වසරේදී දකුණු පළාත් සභාවට තේරීපත් වුණා. ඒ මහතා දකුණු පළාත් සභාවේ ආහාර හා සමුපකාර සෞඛ්‍යන අමාත්‍ය දුර හෙබවුවා. 2004 වසරේදී ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ වීරකෝන් මහතා නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු යන අමාත්‍යංශවල නියෝජ්‍ය ඇමති දුර දරා තිබෙනවා. ජාතිය ගොඩනැගීම සහ නැවත පදිංචි කිරීම යන අමාත්‍යංශවල කැබිනට් අමාත්‍යවරයා ලෙසද ඒ මහතා 2015 වසර දක්වා කටයුතු කළා. කරන්දෙනිය මැතිවරණ කොට්ටාෂයට හා ගාල්ල දිස්ත්‍රික්කයට සුවිශාල සේවාවක් ඉටු කළ ඒ මහතා එම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළා. කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල් තැන දෙමින් අසිරිමත් නත්තල් උදාව සැමරීමට ශ්‍රී ලංකා වාසී කිතුණු ජනතාව කටයුතු කළා. කඩුවපිටිය දේවස්ථානයේ නත්තල් උදාවේ දේව මෙහෙය පැවැත්වුවේ අතනාසිය සමරසිංහ පියතුමා සහ දුශාන්ත සහෝදරතුමාගේ සහභාගීත්වයෙන් වේ. පාස්කු ප්‍රහාර සිද්ධියේදී විපතටපත් පවුල්වල ඥාතීන් පිරිසක්ද මෙම දේව මෙහෙයට එක්ව සිටියා. කටාන හල්පේ ශාන්ත සේවියර් මුනිතුමන්ගේ දේවස්ථානයේ දේව මෙහෙය සඳසිරි පියතුමාගේ මෙහෙයවීම යටතේ පැවැත්වුණා. කොටහේන ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේව මෙතුරේදීද නත්තල් උදාවේ දේව මෙහෙය වතාවත්වලට මුල් තැන තිබින් පැවැත්වුණා. හැටන් ශ්‍රී කුරුස දේවස්ථානයේ දේව මෙහෙය පැවැත්වුවේ නියුමන් පෙරේරා පියතුමයි. ප්‍රධාන දේව මෙහෙය සිංහල මෙන්ම දෙමළ භාෂාවලින්ද පැවැත්වුණා. ගල් කළුවැල්ල ශාන්ත මරියා ආසන දේව මෙතුරේදී නත්තල් දේව මෙහෙය පැවැත්වුවේ දකුණු පළාත් රදගුරු රේමන් වික්‍රමසිංහ හිමිපාණනුයි. නත්තල් දේව මෙහෙයට ප්‍රථමයෙන් කැරොල් ගී ප්‍රසංගයක්ද සංවිධානය කර තිබුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සංවිධාන කළ නත්තල් කැරොල් ප්‍රසංගය ගුවන් හමුදා රත්මලාන අත්හිදිය ඊගල්ස් ලේක් සයිඩ් උත්සව ශාලාවේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ආර්යා අයුම රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති චමිනි පතුරණ මහත්මියගේ සහ ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතුරණ මහතාගේ ආරාධනයකට අනුවයි අයුම රාජපක්ෂ මහත්මිය එම වැඩසටහනට සහභාගී වූයේ. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු ආරක්ෂකංශ ප්‍රධානීන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ද මෙම අවස්ථාවට එක් වුණා. ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා. පසුරේකයි 55 සිට අපගේ පෑම් පෙපුවත් විකාශයේ බලාපොරොත්තු වන ඔබට සුබ දවසක්.